ගරු මුල් ආසනයෙන් අවසරයි ජනාධිපතිතුමා මේ දෙවනි සැසිවාරයේ ආරම්භ කළේ වර්තමානයේ මං හිතන්නේ අවුරුදු 34කින් පස්සේ අපි මූණ දෙන උග්‍රම ආර්ථික දේශපාලන අර්බුදයේ මැද නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කළේ මේකෙන් අපේ විදේශ විනිමය ගැටලුව පමණයි ඒත් අපේ ආර්ථික අර්බුදය ඊට වඩා බැරෑරු මේ අවුල්ගොඩේ හොඳ උදාහරණයක් දෙන්න ළඟදී ඉතිරිපත් කරපු ආර්ථික අතිරේක අයවැය යෝජනාව ඇයි මේක දෙසැම්බර් මාසේ විසර්ජන පනතට ඇතුල් කරේ නැත්තේ එදා අපෙන් ඉල්ලීමක් කළා මේ පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2796 මිලියන 406 558,000ක් අනුමත කළා. ඉතින් මේ අලුත් යෝජනාවෙන් තවත් බිලියන 229ක් අනුමත කරන්න කියලා තව 109ක්. ඇයි මේක නොවැම්බර් මාසයට ඇතුල් කරේ නැත්තේ? මේ වැදගත් කාරණයක්. මේ රටේ සේවකයන්ට මේ රජයේ සේවකයන්ට සහන දෙනවනම් ඒත් ඒ වෙනුවට අද ගෙනෙනවා එදා කියන අතිරේක ඇස්තමෙන්තු ගේන්නේ නැහැ කියලා කොහොමද මේක ගේන්නේ වියදම් අඩු කරනවද වියදම් වැඩි කරනවද රුපියල් ට්‍රිලියන් රුපියල් බිලියන 1000ක ආදායම් හිඟයක් තියෙන රට මං අහන්නේ කොහොමද මේ අවස්ථාවේ මේ මුද්‍ර හොයා ගන්න තව කාරණයක් තියෙනවා මේ අවුලේ අද බලන්න න්‍යාය පත්‍රයේ තුන්වෙනියට විෂය තමයි ඉදිරිපත් කළේ විශේෂ භාණ්ඩ හා සේවා බදු GST හතරවෙනි එක එකතු කළ අගය මත බදු සංශෝධනය වැට් මං අහන්නේ කොයි රටේද GST එකයි වැට් එකයි දෙකම තියෙන්නේ එකතු කළ අගය මත බදු තියනවා නම් විශේෂ භාණ්ඩ හා සේවා බදු නැහැ අපි GST අපි ඉස්සෙල්ලා GST ක්‍රමයට ගිහින් ඒ බදු ක්‍රමයට ගිහින් ඒකත් ඉදිරිපත් කරේ UMP ආණ්ඩුවෙන් ඊළඟට අපි මේක සංශෝධනය කළා ආපහු ගියා වැට් ක්‍රමයට ඉතින් මේ වැට් ක්‍රමයේ සංශෝධනය කළා ගෙනියන්නේ දැන් දෙකම අපි අය කරන්න මොකෙන්ද එකම භාණ්ඩේ ඉතින් මොකද මේ අය නොකරන භාණ්ඩ අනික මේ ඔක්කොම අය කරන්න තියෙනවා රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඇයි මේ සැරේ කෘෂික මේ මුදල් අමාත්‍යංශයෙන් කරන්නේ? මොකද්ද මුදල් අමාත්‍යංශයෙන් තියෙන බලතල? මෙතන තියෙනවා අධිකරණ උපාධිකරණ බලතල. කොහේසයි ජුඩිෂල් පවර්ස්. ඉතින් මෙතන මහා අවුලක් මෙතන ඇති කරගෙන තියෙනවානේ. අද ආර්ථිකයේ දිහා බැලුවොත් විශේෂයෙන්ම කාරණා තුනක් තියෙනවා. මේ බර උසලන්න වෙලා තියෙන්නේ සමෘද්ධිලාභීන්ට ත්‍රිරෝදරිය දුරන්ට කුඩා හා සුළු වෙළඳුන්ට අඩු ආදායම් ලාභීන්ට ඒ අයට තමයි වැඩියෙන්ම මේ බර උසලන්ට වෙලා තියෙන්නේ අපි මැද පන්තියක් බිහි කරේ විවෘත ආර්ථිකය එක්ක මේ විවෘත ආර්ථිකය ක්‍රියා විහිර්ත වෙන්නකොට මේ මැද පන්තියත් කඩා වැටෙනවා ඒ වගේම වැඩි ලාභ ලබන සමාගම් පුද්ගලයන් ස්වල්පයක් ඉන්නවා මේ රට දුක් විඳිනකොට මේ ක්‍රමය යටතේ ඒ අයට වැඩි ලාභ ලබා ගන්නට පුළුවන් අපේ බලන්න රජයේ ණය අපේ රජයේ ණය දිහා බලන්න 2019 රුපියලෙන් ගන්නවා නම් බිලියන 13000යි 2021 ජනවාරි ඉඳන් සැප්තැම්බර් මාස වෙනකොට බිලියන 17000යි එහෙනම් කොහොමද අවුරුදු දෙකකින් මේක බිලියන 4කින් වැඩි උනේ අන්න එතන පේනවා පිට තියෙන ප්‍රශ්න ඒ එක්කම අපේ ණය ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනය අනුපාතයට ගත්තොත් අද තියෙනවා අපේ ණය බැලුවොත් දලදේශීය නිෂ්පාදනයෙන් 10%යි 10%යි 2018 අපේ ආදායම බිලියන 1933යි 21 අපේ ආදායම බිලියන 1052යි බිලියන
නමසීයක් විතර නැති වෙලා තියෙනවා. අපි බැලුවොත් අපේ විදේශ විනිමයෙන් ගෙවන්න තියෙන ණය ඊළඟ අවුරුදු 6ට මේ අවුරුද්දේ ඉඳන් 2026 වෙනකම් අපිට බිලියන ඩොලර් බිලියන 6ක් හැම අවුරුද්දෙම ගෙවන්න වෙලා තියෙනවා. මේ ප්‍රශ්න තියෙන ආර්ථිකේ දැන් තියෙනවා ඩොලර් මිලියන බිලියන 10 මේ බිලියන එක බැඳුම් කරය ගෙවීම. මොකද්ද අපි ඒ ගැන කරන්නේ? මං හිතන්නේ පෙබ්‍රවාරි මාස වෙනකොට මේ සභාවට මුදල් ඇමතුමා ගැන කියන්න ඕනේ. නිශ්චිතයක් කියන්න ඕනේ. මං දැක්ක ඩලස් ඇමතුමා ප්‍රකාශයක් කළා තියෙනවා අපි IMF එක කතා කරන්න ඕනේ කියලා. ඉතින් IMF එකට යනවද? නැත්තම් අපිට පිළිගන්න පුළුවන් විකල්පයක් ඉදිරිපත් කරනවද? අනේ දෙකෙන් එකක්. අපි පෙබ්‍රවාරි මාසේ මේ මුදල් ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද රටේ මේ අනාගත මේ 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 ප්‍රශ්නේ පාවෙන්න දෙන්න බෑ. හොඳ විකල්පයක් තියෙනවා කියනයි පිළිගන්න. නැත්තම් IMF එකට යන්න. මේ ගැන කැබිනට් මණ්ඩලයත් පෙබ්‍රවාරි මාස වෙනකොට තීරණයක් අරගෙන මේ සභාවට දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. අපේ ආර්ථිකයේ සංචාරකංශයේ කඩාවැටිලා ව්‍යාපාරේ නිවාස ඉදිකිරීමේ විශේෂයෙන්ම තට්ටු නිවාස මහල් නිවාස ඉදිකිරීමේ කඩාවැටිලා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කඩාවැටිලා එයාට පිළිතුරුවක් දෙන්නේ නැහැ. මල් ළඟ තියෙන දේශීය ව්‍යාපාර සුරැකීම් සභාව මහ බැංකුවේ අධිපතිතුමාට දෙසැම්බර් 22 වෙනිදා ඇව්වේ ලිපියෙන් ප්‍රශ්න හතක් තියෙන හතම මං කියන්නේ පළවෙනි එක 2021 ඔක්තෝබර් පළවෙනි දින ඔබතුමා විසින් ප්‍රකාශයට පත් කළාද මාස 6ක ඉදිරි සැලසුම් ප්‍රකාශයට සිදුුණේ කුමක්ද? නිවන් දකින්න නැති. හත්වෙනි එක 2021 දෙසැම්බර් 31 වෙනි දිනෙන් අවසන් වන ණය සහන කාල සීමාව තව දුරටත් ව්‍යාපාර යථා තත්ත්වයට පත්වෙන තුරු 2023 දෙසැම්බර් 36 දක්වා දීර්ඝ නොකරන්නේ ඇයි? ඉතින් මිනිස්සු අහන සාමාන්‍ය ප්‍රශ්නවලට මෙතන පිළිතුරු නැහැ. දැන් බලන්න මේ ව්‍යාපාර කඩාවැටීම නිසා බැංකුවේ බොල් ණය වැඩි වෙලා තියෙනවා. බොල් ණය වැඩි වෙලා තියෙනවා, විදේශ සංතරණ ඇති වෙලා තියෙනවා. එහෙනම් ඒ වගේම අපිට තව ප්‍රශ්න තියෙනවා. මධ්‍යම කාලීන එකක් 2035 2030 35 අතර අපිට රජයේ විශ්‍රාම වැටුප් ගෙවන්න ආදායමක් නැහැ. ඒක එදා ඉඳන් ආව එකක්. ඒ විතරක් නෙමෙයි, අනාගත බලශක්ති වමනා වලට අපි කොහෙන්ද මුදල් හොයන්නේ? ඩිජිටල් කරණයට කොහොමද මුදල් හොයන්නේ? අපිට විශේෂයෙන්ම දේශගුණ විපර්යාසය වෙන හානිය නවත්තන්න කොහෙන්ද අපි මුදල් හොයන්නේ? මේවයි අපිට අහන්න තියෙන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු ගණනාවක් තිබුණ ක්‍රමවේද මේ ආණ්ඩුව වෙනස් කරපු නිසා, ඩොලර් හිඟය නිසා අද විදේශ ආයුකින්ගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. එයා කියනවා ඔයගොල්ලෝ එන්න පුළුවන් ආණ්ඩුව හදන්න පුළුවන්, මොකද්ද අපිට දෙන පොරොන්දු ඊළඟ ආණ්ඩුව ඊට පස්සේ මේක වෙනස් කරන්නේ නැත්තේ කියලා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්න වෙන්නේ. අපි කොහොමද මේකට ක්‍රියා කරන්නේ? මේකට කෙටි කාලීන විසඳුම් ඕනේ, මධ්‍යම කාලීන විසඳුම් ඕමනයි, දීර්ඝ කාලීන විසඳුම් ඕමනයි. COVID-19 උදා විතරක් මේක වැටුණා කියලා අපිට කියන්න බෑ. 2021 අවුරුද්දේ අපේ අනික් රටේ තියෙන රටවල් සියල්ලම කොවිඩ් තුමුණත් විදේශ විනිමය සංචතිය වැඩි වුණා. ජනාධිපතිතුමා කියනවා අපි අනකෝ එතුමා බාර ගන්නකොට ඩොලර් බිලියන 7.2 ප්‍රමාණයක ණය තිබුණා කියලා. මම ඒකට ප්‍රතිචාරය දෙනවා නම් විශේෂයෙන්ම කියන්න කැමති ඒට අමතරව විදේශ විනිමය සංචතිය අමතරව අපනයනකරුවන්ගේ විදේශ බැංකු කෙටි කාලීන බැංකු ගිණුම් විදේ අපේ බැංකුවල විදේශ සංචතිය ඒ తాවකාලික තැන්පත් කිරීම ඒ වගේම ඒ එක්ක සම්පූර්ණයෙන්ම ඕවරෝල් ඉට් වස් 10.4 බිලියන් ඩොලර්ස් බිලියන 10.4ක අපිට තිබුණ සම්පූර්ණ මේ ඔක්කොම එකතු කරාම ඊළඟට බිලියන 5ක ව්‍යාකෘති මේ විශේෂයෙන්ම අපේ වරාය නැගෙනහිර පරයන්තය මේ LRT සහැල්ලු දුම්රිය මේ සියල්ල එක්කම මේ මුදල් ප්‍රමාණය තිබුණා. ඉතින් මම කියන්නේ එකක්, ජනාධිපතිතුමා
මේ ගත්ත ස්ථාවරයේ මුදල් මේ ණය නිසා මට ප්‍රශ්න ඇති වුණා කියන එක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. මම දෙන ප්‍රතිචාරයත් ඒකට විසඳුමක් නෙමෙයි. අතීත කතාවලින් අපි බලන්නේ හේතු හොයන්න. ඒවා හේතු හොයන්න පුළුවන්. ඒ විසඳුම හොයන්න බෑ. ඒ විසඳුම තමයි අපිට දීලා නැත්තේ. අපිට මෙතන මේ සභාවේ තියෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන එකක් නොවේ. ආණ්ඩුව වටන එකක් නොවේ. අපිට මෙතන තියෙන්නේ මේ වැටුණ මිනිස්සු මේ වැටුණ ජනතාව යලිත් ආරක්ෂා කරන්න. මේ රටේ අනාගතය ගැන මේ රටේ ජනතාවට විශේෂයෙන්ම තරුණයට විශ්වාසයක් ලැබලා දෙන්න. මේ ප්‍රශ්නෙට කෙටි විසඳුම වමනයි. අපි ගෙදර ආර්ථිකයේ ස්ථාවර භාගයක් විගහට ඇති කරන්න ඕන. ආයෝජන විශ්වාසය ලබා ගන්න ඕන. මේ එතනින් විතරක් අවසන් වෙන්නේ නැහැ. අපි මේ ඉදිරියට ගෙනihලා තරුණ පරපුරට මේ රටේ හොඳ අනාගතයක් තියෙනවා කියලා අපි පෙන්වන්න ඕනේ. ඒක ලබා දෙන වැඩසටහනක් දෙන්න ඕනේ. මම ඉපදු නැද්දි ලංකාවයි ජපානයයි එක තැන තියෙන්නේ. අද මෙතන කතා කරන ඇෆ්ගනිස්තානයේ තියෙන්නේ. අපි කොහටද 2047 දී තියෙන්නේ. අපේ රට නිදහස ලැබිලා අවුරුදු 100ක්. අපි වැටෙනවද? නැත්නම් අපි එකතු වෙලා ඉදිරියට ගිහින් දියුණු වෙනවද? මොකද මේ දියුණුව ලබා දෙන්නේ නැත්නම් ඒ විශ්වාසය ලබා ගන්න බෑ. එහෙනම් අපේ දීර්ඝ කාලීන ආර්ථික අරමුණක් මධ්‍යම කාලීන වැඩසටහනක් කෙටි කාලීන ආර්ථික ස්ථාවර භාවය සඳහා වුමනා පියවරක් අපි දැනගන්න ඕනේ. අලුත් විශේෂයෙන්ම මුල්‍ය කලමනාකාර පනතක් ගෙනල්ලා ඒක ක්‍රියාත්මක වුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අන්තිමට මං කියන්න කැමතියි කතාව අවසන් කරනකොට කිව්වා මේ රටේ වර්තමානයේ ජීවත් වන අයට මෙන්ම අනාගතයේ ජීවත් වන අයටද අපි බාරකරුවන්. අපි වගකිය යුත්තේ මම කියන්නේ අපි වගකිය යුත්තේ තරුණ පරම්පරාවට. අපි ඒ අයගේ බලාපොරොත්තු විශ්වාසය අපේ ක්‍රියාවලින් අපි නැති කරලා තියෙනවා. ඒ පසුබිමින් අපි යලිත් මේ වගකීම ඉෂ්ට කරන්නට නම් අපිටම පහනක් වෙන්න ඕනේ. මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් උපරිම දුරට අපි පැමිණලා සිටිනවා. සම්ප්‍රදායික දේශපාලනයේ යෙදීමෙන් අපිට මේ අර්බුදයේ විසඳන්න බෑ. අපි මෙතන කෑ ගහනවා ගිහින් සටන් පාට කියනවා විතරයි. අපිට ප්‍රතිපත්ති ස්ථාවර භාවයක් නැතුව මධ්‍යම කාලීන වැඩසටහනක් නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. ඒ නිසා අපි අද මූණ දෙන්නේ මේ දේශපාලන ක්‍රමේ මේ දේශපාලන අවසානයේ. If you talk in the words of Francis Fukuyama, it will be a question of the end of politics. මේ දේශපාලනයෙන් තවදුරට යන්න බෑ. ඒත් ඒ අවසානය කියන්නේ පාර්ලිමේන්තුව අවසානය නෙමෙයි. පාර්ලිමේන්තුව අපි අලුතෙන් හිතන්න ඕනේ. ඒ නිසා මට ඉස්සෙල්ලා කතා කරපු හැමතුමා මං හිතන්නේ එයත් එතුමත් වැදගත් කරුණු කීපයක් මෙතන සඳහන් කරා. අපි මේ පාර්ලිමේන්තුව අපිට ශක්තිය තියෙන්න ඕනේ. මේකෙන් අලුත් මාර්ගයක් හොයන්න. අලුත් රාමයක් හොයන්න. අපි ඔක්කොම සාකච්ඡා කළා. අපිට පුළුවන් ද දීර්ඝකාලීන ප්‍රතිපත්ති දීර්ඝ ඒ මූල ධර්ම එක්ක ඒ රාමුවක් ඇති කරන්න. ඒ අපේ ඒ අනුව අපි ඡන්දවලට ගිහින් මැතිවලට ගිහින් කාටද මේක වැඩියෙන් හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඡන්දෙ ඉල්ලන්න. එහෙනම් පොදු රාමුවක් අතරේ ජපානයේ කරවක මහා බ්‍රිතාන්‍යයේ මේක කරනවා ඉන්දියාව කරනවා කැනඩාව කරනවා. ඇයි අපිට මේක කරන්න බැරි? අපි මේ ටික එකඟුණොත් එහෙනම් අපි අලුත් යුගයකට අපි අලුත් යුගයකට යනවා. අන්න ඒකයි විශේෂයෙන්ම මම මෙතන මතක් කරන්න කැමති. එහෙනම් අපි මේ යථාර්ථය හඳුනාගෙන මේ යථාර්ථයේ අනුව මේ දෙවනි සැසිවාරයේ ක්‍රියාත්මක වෙමු කියලා ඉල්ලමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. ඔබට ස්තුතියි.